මේ වෙනකොට රටේ තත්වය සාමකාමී වෙමින් පවතිනවා. තවමත් සිද්ධීන් එකක් දෙකක් සිදෙනවා. මෙවැනි විශාල සිද්ධීන් ඇති වුණාම එක පාර්ට ඒ සිද්ධීන් අවසන් වෙන්නේ නැහැ. ඒකට ටික කාල වේලාවක් යනවා. ජනාධිපතිතුමා හදිසි නීතිය ප්‍රකාශ කරා, ඇඳිරි නීතිය ප්‍රකාශ කරා. හමුදාව පාර්ට බැස්සුවා පළවෙනි වරට. ඒ වගේම සමාජ වෙබ්බඩවි බොහෝ ඒවා යටපත් කරමින් ඒවා ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ඒ මාධ්‍යයට පවා තහංචි දමමින් ක්‍රියා කිරීමට සිදු වුණා. ෆේස්බුක් වැනි ඒවා නවත්තලා තිබෙනවා. මොකද ඒ හරහා තමයි මේ අන්තවාදීන් තමන්ගේ පණිවිඩ යවන්නේ, තමන්ගේ මතවාදී ඉදිරියට ගෙනියන්නේ. ඒ සියලුම සමාජ වෙබ්බඩවිලට විරුද්ධවත් ඒ වෙබ්බඩවිවල පිටිපස සිටින සියලුම දෙනාටත් එරෙහිව ඉදිරියේදී ක්‍රියා කරනවා.